අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. කොමිසම් ගැන කතා කරන්න ව්‍යවස්ථා සභාව කතා නායකගේ ගෙදරට රැස් වෙයි. සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් හමුවට මැතිවරණයට සියල්ල සූදානම්. කන්දකාඩු කොරෝනා පොකුර 601 දක්වා ඉහළට පුහුණු වෙන්න ගිය ඇමරිකා මැරින් බටයන් 8ක් මරුට දේශීය ප්‍රවෘත්ති ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් දුවීම් රසක් සැනට වන් වූ නිකිණි පුරපසළොස්වක පොහොය අදයි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හමුවේ මෙම පොහොය දිනේදීද ආගමික වතාවත් පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදමින්. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැති කරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක පැවැතුණා. විනය කර්ම සිදු කර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසු වස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්. ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූයේද අද වැනි නිකිණිපුර පසළොස්වක පොහොය දිනකයි. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍ය ඉදිකිරීම ආරම්භ කිරීමද මෙම උතුම් පොහොය දිනේ සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ස්වාධීන රූපවාහිනිය සෑම පෝදාකම ගෙනෙනු ලබන සමනක් රැස් සජීව වැඩසටහන මෙවර විකාශය කෙරෙන්නේ කොළඹ හත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සිටයි. සමනක් රැස් වැඩසටහනේ උදෑසන ධර්ම දේශනාව පැවැත්වූයේ පූජ්‍ය රත්නපුරේ නන්ද ස්වාමින් වහන්සේ. ධර්ම සාකච්ඡා භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දවස පුරා මෙම ස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මෙතර ලක්හඬ ශාසනාලෝක වැඩසටහනද පැවැත්වෙන්නේ බෞද්ධ මහා සම්මේලනයේ සිටයි. සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වනවා. එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වන්නේ කථානායක නිල නිවසේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ප්‍රමුඛ ව්‍යවස්ථා දායක සභාවේ සමාජිකයන් ඊට එක්වීමට නියමිතයි. මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසමේ අඩුපාඩු සහ හානි පූර්ණයේ පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුණු ඇති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසන්නේ. මුදල් කොමිසම, සීමා නිර්ණ කොමිසම, විගණන සේවා කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තා කෙරෙහිද මෙහිදී අවධානය යොමු කරන බවයි දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා බස්නාහිර පළාත තුල මද්‍රව්‍ය බැටලීම් 316ක් සිදු කර තිබෙනවා. එහිදී සැකකරුවන් 319 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිකාර්යාලය සඳහන් කරන්නේ. මෙම මෙහෙයුම් තුලින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 913යි මිලිග්‍රෑම් 362ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතර මේගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට පමුණුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා පවසනවා. පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම විමර්ශනවල සිදු කරන ලද ප්‍රතිඵලයක් හැටියටයි සිද්ධ වෙන්නේ. එකම ආකාරයකට එකම ක්‍රමානුකූල විමර්ශන සහ බුද්ධි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ තැනත්තා අත්අඩංගුවට ගත්තේ. ඔහු අද දිනේදී මීගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ ප්‍රකාශ සටහන් කරගන්න ලැබුවා. ඒ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඔහුගේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා බලාපොරොත්තු වෙනවා අද දින ගරු මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කිරීමට.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කරා. දියබඩන නිලමේ නිලංග දෑල මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන බව තේරිම්බහර නිලධාරීන් පවසනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මහමැතිවරණ තනතුරු විසින් පැවැත්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් සංඛ්‍යාව මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 17 ලක්ෂ 9209 දෙනෙක් සූදානම් වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16කුනුත් ඒ වගේම ස්වාධීන කණ්ඩායම් 26කුනුත් අපේක්ෂකයන් 924 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1178ක් මේ වෙනකොට අපි පිහිටවලා ඒ කටයුතු සියලුම දේ මේ වෙනකොට සූදානම් වීම පවතිනවා. මධ්‍යස්ථාන මේ වෙනකොටත් විස බීජ හරණය කිරීම සඳහා බොහෝ කටයුතු අවසන් කිරීමෙන් පවතිනවා. ඡන්දේ පැවැත්වෙනවා 634ක මධ්‍යස්ථානවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඒ 634ට අදාළවම කාර්යමණ්ඩල ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු මේ සියල්ල පත් කරලා දැනට පුහුණු කරලා සියලු කටයුතු අවසන් කරලා තියෙනවා. හතරවෙනිදා දවල් එකට කලින් සියලුම ඡන්ද මධ්‍යස්ථානවලට අවශ්‍ය බඩු භාණ්ඩ ඡන්ද පත්‍රිකායි සියලුම දේවල් එරන් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු පිටත් කරනවා. රාජාංගනේ පහුගිය දවස්වල තිබුණු ප්‍රශ්නේ දැන් විසඳිලා තියෙන්නේ. නිරෝධායනයට ඡන්දේ ප්‍රකාශ කරන්න බැරි දැනට හෝම් කොරන්ටින් කරලා තියෙනවා නම් යන් ආසාදිතව ආසාදිත ආශ්‍රිතයන් එහෙම පවුල් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැහැ. රාජාංගනේ දැනට එහෙම ඉන්නේ සුව වෙලා එන පවුල් කීපයක් විතරයි. උපරිම හතක් අටක් විතර වගේ වෙයි. ඒත් සුව වෙලා PCR පරීක්ෂණ හරි ගැස්සිලා පවුම් එනකොට ඒ ඇයට ඡන්දේ දාන්නත් පුළුවන්. හතරේ ඉඳන් පහ දක්වා වෙලාව වෙන් කරලා තියෙනවා. එම්ම මෙවර කවු දිස්ත්‍රික්කයේ මුළු ඡන්දායකම වශයෙන් නම ලක්ෂ හැත දහස් තුන්සිය දහනම් දෙනෙක් සුසුක ලබලා තිබෙනවා ඡන්දය පාවිච්චි කිරීම සඳහා. ඡන්ද මධ්‍යස්ථාන 656කදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම මෙවර විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ අපි 10000කට ආසන්න නිලධාරි සංඛ්‍යාවක් අපි හඳුනාගෙන තිබෙනවා දිස්ත්‍රික්කයේ සීරුම ඡන්ද කටයුතු මැදින් කොට පැවැත්වීම සඳහා. අද පවතින කොවිඩ් 19 තත්ත්වය මත විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ මගින් විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා ලබනවා. අපි සීලුම ඡන්ද මධ්‍යස්ථාන කරා අපි පොලිස් නිලධාරි දෙදෙනෙකු බැංකු යුදීමක් අපි කරලා ලබනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1188ක ඡන්දදායකයින් 17 ලක්ෂ 85,964 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු මහජන නියෝජිතයින් 18 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පත්වීමට නියමිතව තියෙනවා. මේ කාර්යකටයුතු මේ විනයට සංවිධානය කළා තියෙනවා. අපි මෙවර මැතිවරණය පවත්වන්නේ COVID-19 රෝග නිවාරණ නීති රීති නිරෝධායන නීති රීතින් වලට අනුව මෙවර මහමැතිවරණයට තම ආයතනයෙන් නිරීක්ෂකයන් 5000ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති බව පැවරල් සංවිධානය ප්‍රකාශ කළා. තුන්වෙනිදා සහ හතරවෙනිදා දින දෙක නිහඬ කාල සීමාව හැටියට තමයි සැලකන්නේ. නිහඬ කාල සීමාව ලබා දීලා තිබෙන්නේ ඡන්දදායකයාට නිදහසේ තමන්ගේ දේශපාලන පක්ෂය සහ අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා. මේ වෙනකොට පැසල් සංවිධානයේ සියලුම පුහුණු කිරීම අවසන් කළා. නිරීක්ෂකයන් 5000කට බැරි පිරිසක් නිරීක්ෂණ කටයුතු සඳහා යෙදීමට නියමිතව තිබෙනවා. මේ අර්ථයේ ස්ථානගත නිරීක්ෂකයන්, ඒ වගේම ජංගම නිරීක්ෂණ කණ්ඩායම් සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා ඒ සියලු කටයුතු සූදානම් වෙලා තිබෙනවා. දිස්ත්‍රික්ක 15කට පිරිස ජාතික මට්ටමින් පිටත් කරන්නට අපි සැලසුම් කළා තිබෙනවා. විශේෂ කණ්ඩායම් විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ නීතිඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා කොළඹින් බැහැරව යොමු කරන්නට ක්‍රියා කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු 5 වෙනිදාට නිදහස් සහ සාධාරණ ආකාරයට සාමකාමී මැතිවරණයක් පවත්ව ගන්නට සියලුම පාර්ශ්වයන් සහයෝගය ලබා දෙයි කියලා. තලංගම පොලිසිය කොස්වත්ත හිනටිකුඹුර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කළ වැටලීමකින් රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් මද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 50ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් පොලිස් භාරයට ගැනුණා. ඊට අමතරව මුදලින් රුපියල් 20000ක් ජංගම දුරකථන 4ක් මත්ද්‍රව්‍යවල බර කිරීමට භාවිත කෙරෙන ඉලෙක්ට්‍රොනික තරාදි 2ක් ඇතුළු උපකරණ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් දෙදෙනෙකුද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. තලංගම දූෂණ මර්ධන අංශය මෙම වැටලීම සිදු කළා. මැතිවරණ කටයුතු වලට අදාළව COVID-19 පාලනයට උපරිමයෙන් කැපවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පවසනවා. අපි මැතිවරණය පවත්වන ඡන්ද මධ්‍යස්ථාන ඉසිබීජ හරණය කිරීමේ වගකීම පළාත් පාලනායතනය සමග එක්ව ඡන්ද මධ්‍යස්ථාන හැටියට තෝරගෙන තියෙන ස්ථානවල ඉසිබීජ හරණය කරනවා. ඡන්දේ පැවැත්වීමෙන් පසුවත් අපි නැවත පාසල් පටන් ගන්නත් 6 වෙනිදා සිට සම්පූර්ණයෙන්ම ඉසිබීජ හරණය කරලා අපේ අධීක්ෂණය යටතේ පළාත් පාලනායතනය සහාය ඇතිව අපි දිගටම කරගෙන යනවා. ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දේ දැමීමට එන පුද්ගලයන් සහ නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සියල්ලම මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපි අධීක්ෂණය යටතේ තමයි ඡන්දය පවත්වන්නේ. ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අඟහරුවාදා දින කෙරෙන බැවින් මේ සඳහා විසිබිජ හරණය කළ සම්පූර්ණ ඡන්දික කරලා අවසන් දැන් අපි ඊළඟට අපි ඡන්ද පෙට්ටි නිකුත් කරායින් පසුව නැවත වරක් ඒ ශාලා අපි විසිබිජ හරණය කරන ඡන්දේ ගණන් කිරීම කරන එන නිලධාරීන්ගේ උන පරීක්ෂා කිරීම සහ ස්ටෝප්ලස්තන සවතින කට්ටිය හෝ එවැනි සැකේතික කින කට්ටිය අපි වෙනම කාමර අපි හඳුනාගෙන තියෙන වෛද්‍යවරුන් සමග මේ එවැනි පුද්ගලයන් අපි වෙන් කර සැබීම සහ රෝහල් කරා යොමු කිරීමට කටයුතු කරනවා. ඡන්දේ ගණන් කිරීම අවසන් වෙලා නිල ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ගණන් කිරීමේ මධ්‍යස්ථාන සියල්ලම අපි විසිබීජ හරණය කරලා මාස් වෙන්න පුළුවන් ලේන්සු ටිෂුස් සහ ග්ලව්ස් වගේ වෙනි දෑ පිළිස්සීමට ලක් කිරීමට අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. ඊයේ දිනේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 8 දෙනාගෙන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුගේ සමීපතමයෙක්. ඒ සමග කන්දකාඩු පුකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 601 දක්වා ඉහළ ගියා. මෙවන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2823ක් 298 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 45 දෙනෙකු පසුවනවා. සුවය ලැබූ සංඛ්‍යාව 2514ක්. අද උදෑසන 6 වන විට පුද්ගලයන් 75 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ හඳුනාගත් අනිත් කොරෝනා රෝගීන් 7 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. කන්දකඩු පුකුරේ ආසාදිතයන්ගෙන් 482 දෙනෙකු රැඳවියන්. කාර්ය මණ්ඩලයේ 66 දෙනෙකුට ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුට වෛරසය ආසාදනය වුණා. පෞල් හා සමීපතමයින් 47 දෙනෙකුට සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වූ බව හඳුනාගත්තා. මේ අතර අද දිනේද විදේශ රටවල් කිහිපයක සිට ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට නියමිත බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. ඒ දෝහා, චෙන්නයි සහ ජපානයේ සිටයි. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි. යුද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනේදීද පුද්ගලයන් 55 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි. ඒ සමග නිරෝධායන කටයුතු අවසන් කළ සමස්ත සංඛ්‍යාව 29121ක්. මධ්‍යස්ථාන 33ක් තුල පුද්ගලයන් 2294 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ වෙමින් සිටිනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 1210ක් සිදු කළා. ඒ සමග PCR පරීක්ෂණ 162090ක් මේ දක්වා සිදු කර තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිත මවකට මෙරටදී සිදු කළ ප්‍රථම සිසේරියන් සැත්කමින් බිහි වූ දරුවාත් අදාළ මවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මුල් ඒරියාව මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා. පසුගිය ජූලි 31 වෙනිදා එක සුවිශේෂී සම්නිස්ථානයක් සටහන් වෙනවා අපේ රෝහල වෙනුවෙන්. ඒ තමයි මැදපෙරදිග රටක සිට මෙරටට පැමිණි ගැඹිනි මවක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී COVID-19 ආසාදිත බවට තහවුරු වෙනවා. එහි සිට එම මව අප රෝහලට පැමිණෙනවා. පැමිණිලා දින කීපයක් අපේ රෝහලේ ගත කරන අතරවාරයේ තුමියට අපි දැනගන්න ලැබෙනවා ප්‍රසූත වේදනා ලක්ෂණ පහළ වෙනවා. ඒ වෙනකොටත් අපි රෝහලක් විදියට මේ වගේ තත්ත්වෙන්න මුහුණ දීමට අවශ්‍ය කරන සියලුම සැලසුම් සකස් කරලා තිබ්බේ ඒ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සමග එකමුතුව. දරුවා සහ මව ඉතාමත්ම හොඳ නිරෝගී තත්ත්වයකින් අපිට බිහි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් ඒ දරුවා සහ මව ඉතාමත්ම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා.
ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ රටවන්නේ ඉන්දියාවයි. ඊයේ දිනේට රටින් ආසාදිතයින් 52783 දෙනෙකු හමු වූ අතර ඒ සමගම සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා තිබෙනවා. මේ අතර සුරාසල් වසා දැමීම හේතුවෙන් විෂ මත්පැන් පානය කිරීමෙන් මීගිය සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. නීති විරෝධී මත්පැන් වෙළඳාමේ යෙදුණු පුද්ගලයන් 25 දෙනෙකු හා විෂ මත්පැන් ලීටර් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විෂ මත්පැන් වල තීන්ද නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බවයි සෞඛ්‍යංශ නිවේදනය කරන්නේ. මේ අතර සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සුවේල බාරෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේවන විට ලෝ පුරා 1 කෝටි 82 ලක්ෂ 36624 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේල බායති රෝගීන් සංඛ්‍යාව 1 කෝටි 14 ලක්ෂ 46952ක්. වෛරසයේ ආසාදනයේ හේතුවෙන් මරණ 692819ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඔස්ට්‍රේලියාව තුල වෛරස් ව්‍යාප්තිය අඩාල කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ රාත්‍රී 8 සිට උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් ක්‍රියා කරනු ලැබුවා. එය සති 6ක කාලයක් පුරා ක්‍රියාත්මක වනු ඇති. මේ අතර ආපනශාලා විවෘත වුද ඒවා තුල සිට ආහාර ගැනීමට අවසර හිමි වී නැහැ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලවිසල්ද වසා දැමීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. චීනයේ ෂින්ජියාංග ප්‍රාන්තයේ ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමග ප්‍රාන්තයේ මහමාර්ග විෂ බීජ හරණය කරන ආකාරය මාධ්‍ය වාර්තා කර සිටියා. ගත වූ පැය 24ට චීනෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 43ක්. ඉන් 36 දෙනෙකුම චීන ජාතිකයින් වන අතර එරටින් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. පිලිපීනයේ මැනිලා අගනුවර යලි වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂ ඉක්මවීමත් සමගයි. නගරයෙන් පිටවීමට මෙන්ම ඇතුළු වීමට රැකියා හා නිරෝධායන අවසරපත් අත්‍යවශ්‍ය වෙනවා. තත්ත්වය පාලනය කිරීමට වෛද්‍යවරු 80,000කින් සමන්විත කණ්ඩායම් 80ක් යොදවා ඇති බවයි එරට ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටෙරේට් සඳහන් කරන්නේ. මැලේසියාව තුල වෛරසයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා QR කේත ක්‍රමය යොදා ගන්නා බවයි එරට සෞඛ්‍යංශ නිවේදනය කරන්නේ. QR කේතයන්ට පෞද්ගලික තොරතුරු ඇතුළත් කෙරෙන අතර කඩසාපු අවන්හල් හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී එම කේත ස්කෑන් කිරීමට ලක් කරනවා. එමගින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කරගත හැකි බවටයි වාර්තා වන්නේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනියේ මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.